මම මේ අද ඉඳලා ඔයාලට පොඩි වීඩියෝස් කරන්න බැලුවා. දැන් ගොඩක් අය ආසාවෙන් ඉන්නවනේ පෘතුගීසි භාෂාව ඉගෙන ගන්න. ඒක නිසා මම පොඩි පොඩි වීඩියෝස් ඔයාලට මූලික වශයෙන් අවශ්‍ය වෙන දේවල් ගැන පොඩි පොඩි වීඩියෝස් කරන්න හිතුව ඉස්සරහට. ඉතින් මං හිතනවා ඔයාලට මේ වීඩියෝ ගොඩක් වැදගත් වෙයි කියලා. ඔයාලට මේ අර ෆ්ලුවන්ට් වෙන්න නැතත් ඔයාලා මූලික දැනුමක් ලබා ගන්න මේ වීඩියෝස් වැදගත් වෙයි කියලා හිතනවා. ඉතින් මම මුලින්ම කරන්න යන්නේ බිංදුවේ ඉඳන් කොහොමද 10ට ඔයාලා ගණන් කරන්නේ පෘතුගීසි භාෂාවෙන්. මේ පෘතුගීසි භාෂාවෙන් කිව්වම පස්සේ මේ ඔයාලට මම මේ කියන්නේ ප්‍රොනවුන්ස් කරන විදිය යුරෝපියන් පෘතුගීසි භාෂාවෙන්. බිංදුවේ ඉඳලා 10ට ගණන් කරද්දී පෘතුගීසි භාෂාවෙන් කොහොමද අපි ගණන් කරන්නේ කියලා. ඉස්සෙල්ලාම අංක බිංදුව අපි ඒකට ඉංග්‍රීසියෙන් කියනවා 0 කියලා. ඊට පස්සේ පෘතුගීසි භාෂාවෙන් කියනවා 0. 0. 0. ඔයාලා දැන් මාත් එක්කම මේ කියන්න 0. ඊට පස්සේ අංක 1ට අපි ඉංග්‍රීසියෙන් කියනවා 1 කියලා. පෘතුගීසි භාෂාවෙන් කියනවා um. ආයිත් පාරක් um. ඊට පස්සේ පෘතුගීසි භාෂාවෙන් අංක 2ට කියන්නේ කොහොමද බැලුවොත් අපි කියනවා dois. මේ සකුර අන්තිමට තිබුණාට අපි ඒක මේ ප්‍රොනවුන්ස් කරන්නේ ඉෂ් විදියට. දොයිෂ්. දොයිෂ්. ඊට පස්සේ අංක 3ට අපි කියන්නේ ත්‍රේෂ්. 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 ඊට පස්සේ අංක 4ට අපි කියන්නේ කුවාත්‍රු. 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 අංක 5ට අපි කියන්නේ සින්කෝ. 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 මේ CO අන්තිමට තිබුණාට අපි ඒක කෝ නෙමෙයි හඳුන්වන්නේ. ඌ අකුර මේ ඕ අකුර ප්‍රොනවුන්ස් වෙද්දී අපි හඳුන්වන්නේ ඒක ඌ කියලා. මම ඔයාලට ඉස්සරහදී මේ කරන වීඩියෝස් වලදී මම ඒ ගැන හැඳින්වීමක් කරන්න. ඊට පස්සේ අංක 6ට අපි කියන්නේ පෘතුගීසි භාෂාවෙන් සෙයිෂ්. 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 ඊට පස්සේ අංක 7ට අපි කියන්නේ සේත්. සේත්. මේ TE අන්තිමට තිබ්බට අපි මේ සෙතේ කියලා නෙමෙයි කියන්නේ. සෙට්ටේ කියන්නේ නැහැ. මේක TE අකුර පෘතුගීසි භාෂාවේ ත විදිහට තමයි ප්‍රොනවුන්ස් වෙන්නේ. ඒක නිසා අපි කියන්නේ සේත්. ඊට පස්සේ තියෙනවා අංක 8. අපි අංක 8 පෘතුගීසි භාෂාවෙන් කියන්නේ ඔයිතු. ඔයිතු. ඊට පස්සේ අංක 9 නෝවු. නෝවු. මේක නෝ නෝවේ නෙවෙයි. අපි ආයි බලමු. නෝවු. නෝවු. අංක 9ට කියන්නේ නෝවු. ඊට පස්සේ අංක 10. අංක 10ට අපි කියන්නේ දේශ්. 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 ඉතින් මම ආය ඔයාලට කියන්නම් මුලින්දල කොහොමද බිංදුවෙන් 10ට ගණන් කරන්න කියලා. 0 dois três quatro cinco seis sete oito nove dez. ඉතින් ඔයාලට මම අද දවසේ මේ පොඩියට වීඩියෝ එක කරේ බිංදුව ඉඳන් 10ට ගණන් කරන්නේ කොහොමද කියලා. ඉතින් ඔයාලා මේක ප්‍රැක්ටිස් කරන්න හොඳට කොලේක ලියලා ඔයාලට මේක බිත්තියාලවල මේ විදිහට පාඩම් කරන්න පුළුවන්. දවස ගානේ ඔයාලට 3-4 පාරක් මේක පුරුදු වුණාට පස්සේ මේ පුරුදු වෙනවා. ඉතින් නිතරම පේන තැනක තියලා තියන්න මේ වගේ දේවල් ලියලා බිත්තියාලවල ඒක කණ්ණාඩියේ ඔයාලට ඉක්මනට ඉගෙන ගන්න පුළුවන් බිංදුව ඉඳන් 10ට ගණන් කරන්නේ කොහොමද කියලා. ඉතින් මේක මූලික පියවර. අපි ඉස්සරහට තව වීඩියෝ වලින් බලමු තව තව දේවල් ඉගෙන ගන්න. එහෙනම් අපි තව වීඩියෝ එකකින් ඉස්සරහට හම්බ වෙමු.